ප්‍රේමදේවනාසේගේ දරුවනි අද සෝනවාසේගේ වචනය බසව බෙදාගන්න ලැබීම වාග්යක් කොට සලකන ක්‍රිස්තුස් යේසුස්වහන්සේගේ නාමයෙන් ඔබ සෑම කෙනෙක්ටම සුභාශංසන ප්‍රාර්ථනා කරනවා. අද අපි කියමු සුදු යොහන්ගේ සුභාරංචිය 14 වෙනි පරිච්ඡේදයේ 15 වෙනි පදය. නුඹලා මට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා ආරක්ෂා කරන්න ඕය. නුඹලා මට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා ආරක්ෂා කරන්න ඕය. අද අපි මාතෘකාවක් ලෙස ගනිමු කයිවාරුව කියනා වූ මාතෘකාව. ඇයි මේ වගේ ලස්සන පදයකට මේ වගේ මාතෘකාවක් දැම්මේ කියලා ප්‍රශ්නයක් සමහරට තියෙනවා. නමුත් අපි බලමු මොකද්ද මේ කියන්නේ කියලා. මගේ ප්‍රේමන්තනේ මම දන්නේ ඇයි මේ කාරණා මේ වගේ වෙන්නේ කියලා. නමුත් ලංකාවේ බොහෝ දෙනා කයිවාරුකාරයෝ කියලා අපි දකිනවා. දේශපාලඥයෝ වේවා, සමාජයේ නායකයන් වේවා, ගොඩක් දෙනෙක් ලොකු කයිවාරු ගහනවා. අපි වැඩ නැහැ. ඉතින් සමහරවිට අපේ සමාජය තුළත් මේ කයිවාරු ගහන මේ පුරුද්ද ඇවිල්ලා තියෙනවා. ලොකු කයිවාරු කයිය කියලා අපි කියන ලොකු කයියක් තියෙනවා, ලොකු කයිවාරුවක් තියෙනවා. හැබැයි කයිවාරුවට ගැළපෙන්න වැඩ නැහැ. කයිය විතරයි කියනවා, කයිය විතරයි කයිසෙක්. ආ කයිය ගහනවා. කයිවාරුව තියෙනවා, කයිවාරුට හරියන්න වැඩ නැහැ. අපි කියනවා කසාවරන් දෝලාවෙන් ගමන පයින් කයිවාරුව. ඉතින් මේ කයිවාරුව කියන එක මොකක් හෝ වන්දා හේතුවකට සිංහල සමාජය තුළ ගොඩක් තිබෙනවා. අපි හොඳට කයිය ගහනවා, වැඩවලින් ඒ ගහන කයිවාරුව අපි ඔප්පු කරන්නේ නැහැ. දැන් මේක ප්‍රශ්නයක් වෙන්නේ කොතනද? මේක හැමතැනම ප්‍රශ්නයක්. අපි දකිනවා දවසේ ලංකාවේ තියෙන තැන ඇයි කයිවාරු ගහලා ගහලා දේශපාලන වේදිකාවල කයිවාරු ගහලා 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 ඒ අදාළ රාජකාරීකරණ ඒගොල්ලන්ව පත් කළේ ආවම ගහව කයිවාරුට හරියන්න වැඩ කරන්න බෑ. මුළු රටම අඩපණ වෙලා. ඉතින් මේක අපි සමාජය තුළ දකිනවා, ඉස්කෝල තුළ දකිනවා, ව්‍යාපාර තුළ දකිනවා, අපි දේවස්ථාන තුළ දකිනවා, ආගමික සිද්ධස්ථාන තුළ මේක දකිනවා. කයිවාරු කාර්ය ගොඩක් ඉන්නවා. හැබැයි වෙන්න ඕන වැඩේ ගහන කයිවාරුට හරියන්න වැඩ කරන්න බෑ, වැඩ කරන්නේ නැහැ. ඉතින් මේක පවුල් වලටත් බලපානවා. ලොකු කයියක් ගහලා අපි පවුල් ගැන කතා කරන මේ පවුල් ඇතුලේ පවුල් සංස්ථාව කැඩලා බෙදලා තිබෙන්න පුළුවන්. අපගේ සම්බන්ධතාවයන් වලදී, අපගේ මුදල් සම්බන්ධ ගනුදෙනු වලදී, අපගේ ආත්මික ජීවිතයේදී මේ කයිවාරු ප්‍රශ්නයක් වෙනවා. ඇයි අපි කයිය ගහනවා? දැන් බලමු අපි සභාවට ඇවිල්ලා ගහන කයිය. අපි නමස්කාර කරන උනාද? මං ආදරේ යේසු කුරුසිරි දිවිපෙදුවා මා ගලවන්නට. ඒකට සමන් ආදරේ යේසුට අපි අද්ද ඔසකල සවර කට්ටිය දන්න ගහලා බඩ කාගෙන හඬාගෙන මේ ගීතිකව ගායනා කරනවා. මං ආදරේ යේසු. මේක කයිවාරුවක් විතරක් වෙනවා. මේ ආදරය අපි අපගේ ක්‍රියාවල් වලින් පෙන්වන්නේ නැත්නම්, අපගේ ක්‍රියාවල් වලින් පෙන්වන්නේ නැත්නම් උන්වහන්සේ වචනේ මොකද කියන්නේ? ඔබට ප්‍රේම කරනවා නම් මාගේ ආඥා ආරක්ෂා කරන්න. ඔබ ආදරේ ආදරේ කියලා ගායනා කරලා වැඩක් නැහැ. ආදරේ ආදරේ කියලා කිව්වට විතරක් මදි. මේ ආදරය, මේ ප්‍රේමය ඔබ මට ඔප්පු කරන්නේ කොහොමද? ඔබගේ ක්‍රියාවන්, ඔබගේ ඔබ මාගේ ආඥාවන් කියලා ඒවා ආරක්ෂා කරන, ආරක්ෂා කරනවා කියන්නේ ක්‍රියාව. ඔබගේ ක්‍රියාවෙන් ඔබ මට ආදරය, ඔබ මට ප්‍රේමය පෙන්වන්න. ඔබ කයිවාරුකාරීත්ව ප්‍රේමන්තේනි. මමත් මේ ප්‍රශ්නෙම අහන්න ඕනේ. මං කයිය ගහන මිනිස්සෙක් විතර දයන් වහන්සේ ඉස්සරහා ඔන්න කයිවරුන් ගහන්න පුළුවන්. හැබැයි මගේ ජීවිතේ මා ස්වයංවසර මගේ ප්‍රේමය ඔප්පු කරනවා. අපි අද දවසේ අපේ මහගම උන්වහන්සේ උන්වහන්සේගේ අවසාන රාත්‍රී භෝජනය තමගේ ප්‍රේමන්ත ගෝලයන් එක්ක උන්වහන්සේ ගත කරමින් සිටියේදී උන්වහන්සේ දැනගෙන හිටියා මොකද්ද වෙන්නේ යන්නේ කියලා. නමුත් ගෝලයන් දැනගෙන සිටියේ නෑ. මේක ටික වෙලාවකට පස්සේ යේසුස්වහන්සේ ගිහිල්ලා උන්වහන්සේගේ පියනවසට කියන පුළුවන් නම් මේ කුසලණ මෙන් අයින් කරන්න. හැබැයි ඒත් මගේ කැමැත්ත නෙමෙයි, ඔබගේ කැමැත්ත වෙන්න ඕනේ. හේතු ඇයි මං ප්‍රේම කරනවා කියලා කිව්වා? මේක කයියට විතරක් සීමා වෙන්න බෑ වගේ පියාණන් වහන්ස. ඔබවහන්සේගේ කැමැත්ත නම් මේක අයින් කරන්න. ඒ නැත්තම් මම මේක අනිවාර්යෙන් කරනවා. හේතු මං කිව්ව වචනේ මං ක්‍රියාවෙන් ඔප්පු කරන්න අවශ්‍යයි. උන්වහන්සේගේ ප්‍රේමය, උන්වහන්සේ කිව්වා වූ දේ උන්වහන්සේ ඔප්පු කළා. හිතාගන්න බැරි අතිශය භයානක වේදනාත්මක කුරුසිය මරණයක් අරගෙන කයිවාරුවට උන්වහන්සේ සීමා වුණේ නැහැ. කයිය ගහන මිනිස්සෙක් විතරක් වටපත් වුණේ නැහැ. ඔබයි මමයි අද දවසේ අපි දයන් වහන්සේගේ දරුවන් කියලා කියනවා. මෙන්න මේ ගතිගුණය අපි ගාව තියනවාද මගේ ප්‍රේමන්තේනි? මෙන්න මේ ගතිගුණ අපි ගාව තියනවාද? අපි පොරොන්දු වෙන්න පුළුවන් ගොඩක් දෙනා අපි පොරොන්දු වෙනවා. අපි සමහර මිනිස්සුන්ට සමහර වෙලාවට කාරණා කියනවා පොරොන්දු වෙනවා. ඔබ පොරොන්දු කියා කියලා තිබෙනවාද? ඒ වුණාව පොරොන්දු පොරොන්දු කියක් ඉෂ්ට කරලා තිබෙනවාද? කල්පනා කරලා බලන්න. ඉස්කෝලේ යන කාලේ මං මට කියලා දුන්නා වූ මං හරි ආස කරන කවි පන්තියක් තියෙනවා. මං ඒක චුට්ටක් තාලෙට නෙමෙයි මං කවි පන්තිය කියන්නම්.
මේ කවි පදයේ කියනවා කඩනට පළමු මල හොඳදැයි විමසන්න නටුවෙන් කැඩුණු පසු එය බිම නොදමන්න බැරි නම් පොරොන්දුවකට ඔබ නොබැඳෙන්න බැඳුනායින් පසු ඒටු කරලා දෙන්න මේ ඉස්කෝලේ කාලේ මට කියලා දුන්න කවි පන්තියක් මං හරි ආස වුණා ඒ කවි පන්තිය දෙක ඉතාමත් අලංකාර පරිවිඩයක් කියනවා මේක බයිබලේ තියෙන කවි පන්තියක් නෙමෙයි නුමුත් මේකේ කතා කරන්නේ බයිබලේ තිබෙන සත්‍යය ඔබ ඔබගේ ක්‍රියාවෙන් පෙන්වන්න ඔබ කතා කරන දේ ක්‍රියාවෙන් පෙන්වන්න කතා කරන දේ ක්‍රියාවෙන් පෙන්වන්න මගේ ප්‍රේමවන්ත අද දවසේ ස්වයනෝස් උඩත් මනත් ආරාධනා කරනවා කයි වාරුවෙක් වෙන්නේ නැතුව කයිසෙක් වෙන්නේ නැතුව අපි කියන දේ අපේ ජීවිතයෙන් එළියට ගෙනල්ලා ඔප්පු කරන එක අද දවසේ මේ ලෝකයට අවශ්‍ය දෙවන් වාසයට සැබැලසින් ප්‍රේම කරන්නා වූ උන්වහන්සේගේ ආඥාණු ජීවත් වෙන්නා වූ දේව බය කියන්නේ මොකක්ද කියලා මේ ලෝකෙට පෙන්වන්න අලංකාර ගුණයහපත් තාත්ත කෙනෙක් කියන්නේ කවුද කියලා පෙන්වන්න අම්ම කෙනෙක් කියන්නේ කවුද කියලා පෙන්වන්න සහෝදරයෙක් සහෝදරියක් දරුවෙක් කවුද කියන එක මේ ලෝකෙට පෙන්වන්න අලංකාර ගුණයහපත් නායකයන් ධර්මිෂ නායකයන් කවුද කියන එක මේ ලෝකෙට පෙන්වන්න අද ඉතාමත් ලොකු අවස්ථාවක් තිබෙනවා ඔබටත් මටත් උන්වහන්සේගේ දරුවන් ලෙස වචනය කියවන්නා වූ දරුවන් ලෙස මේ කාරණාව අපිට කරන්න බැහැ නම් ඔබ කවදාවත් බලාපොරොත්තු වෙන්න එපා දයන් වහන්සේව දන්නේ නැති ලෝකයේ අනිත් සෙනග මේ ආකාරයෙන් යහපත් දේ සමාජයට ලෝකෙට මේ රඩරකය කියලා. ඒක නිසා අපගේ ජීවිත වෙනස් කරගනිමු. අපි ස්වාමීන් වහන්සේ කියනවා තමයි ස්වාමීන් මං ආදරේ කරලා අපි ගායනා කරනවා. ඒ ගායනාව බොරුවක් වෙන්න එපා. උන්වහන්සේගේ පාමුලට ඇවිල්ලා බොරු කියන මනුස්සයෙක්ට වෙන්න එපා මගේ ප්‍රේමවන්තේ. අද දවසේ අපි ස්වාමීන් වහන්සේගේ ස්වාමීන් මංගුබට ආදරේ හැබැයි මං ක්‍රියාවෙන් මං සම පෙන්නල නැතුව ඇති මට කාරණා දෙන්න ශක්තිය දෙන්න ස්වාමීනස ඔබගේ ආඥා කියවන්නේ ආරක්ෂා කරලා ඔබට ආදරේ බව ඔප්පු කරන්න ආමෙන් ඔබගේ ගීතිකාවෙන් නිමෙයි ඔබ ස්වාමීනවාසගේ ආදරේ ස්වාමීන් වහන්සේට දෙත් වෙන්න ආදරේ ඔප්පු කරන්නේ ඔබේ ආදරේ ඔප්පු කරන්නේ ඔබගේ ක්‍රියාවෙන් ඔබගේ ක්‍රියාවෙන් අද දවසේ උදෑසන ඔබ මේ වයින් අහන කෙනෙක් නම් අද දවසේ තීරණ ගන්න ස්වාමීනි මම මගේ ක්‍රියාවෙන් ඔබට ආදරය කියලා මම ඔප්පු කරනවා යහපත් දේ පමණක් කරනවා මං ඔබ දරුවෙක් නම් ඔබ කල්පනා කරන්න මම අයහපත් දේ කරන්නේ මම දෙමාපියන්ට මම බැරිට අකීකරු වෙන්නේ නැහැ යහපත් දේ කරන්න උන්වහන්සේ යාක්ෂ ආරක්ෂා කරන උන්වහන්සේ යාක්ෂ කියවන්න මේ ආකාරයෙන් ඔබ යහපත් වුණොත් ඔබ ස්වාමින් වහන්සේගේ ප්‍රේමය ස්වාමින් වහන්සේට වෙන්න ඕන ප්‍රේමය ඔබ ඔප්පු කරන්න බාටපත් වෙනවා ස්වාමින් වහන්සේට ප්‍රේම කරනවා වගේ වෙන තවත් අලංකාර දෙයක් නෑ වගේ ප්‍රේමවන්ත ඒක නිසා ස්වාමීනාසගේ ප්‍රේමය වචරණ පමණක් නොව ක්‍රියාවෙන් ඔප්පු කරන්නා උසලක් බවට අදස්සේ පරිවර්තන වෙමු. ප්‍රේමෙන් පුර මහතුම දයන් වහන්සේ අදවස වගේ වචන නිසා ස්තුති ස්වාමිනී කයිවාරුවෙක් වෙන්නේ නැතුව ඇත්තටම ක්‍රියාවෙන් ඔබට ප්‍රේමය ඔප්පු කරන උපකාර කරනවා. සැලෙබ්බහිමි කර වහන්සේටයි විශ්වාසයෙන් ආමෙන්.